සුබ දවසක් කියලා පිළිගන්නවා ශ්‍රී බ්ලොග්ස් YouTube channel එක වෙතට ඔයාලව අද අපි මාතෘකා විදිහට යොදාගත්තේ ටැංකියක් නිර්මාණය කරගන්න ආකාරය ඔයාලට සරලව කියලා දෙන්න අපි හදපු ටැංකි ටිකක් තමයි දැන් අද ඔයාලට පෙන්වන්න යන්නේ අපි මේ ටැංකි නිර්මාණය කරගත්තු ආකාරය සහ මේ ටැංකි කොහොමද අපි මුල සිට නිර්මාණය කරගන්නේ කියලා මම ඔයාලට කෙටියෙන් පොඩි වීඩියෝවක් අරගෙන එනවා ඔයාලට මේ වීඩියෝ එක බැලුවම සාමාන්‍යයෙන් ටිකක් තේරෙයි කොහොමද අපි මේක කරගෙන තියෙන්නේ කියලා මොකද මේ මම වැඩ කරන ගමන් තමයි වීඩියෝ එක කරලා තියෙන්නේ සමහර තැන් මේ වීඩියෝ එකේ නැති වෙන්නත් පුළුවන් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න මම ඒකට උත්තර දෙන්නම් අපි මුලින්ම මේවට ටැංකිය අපි මුලින් පොළොව සමතලා කරගත්තට පස්සේ ටැංකිය ටික අපි අලෝ ගත්තා මේ කොන්ක්‍රීට් දාලා කොළප්පු වලින් ඊළඟට කොන්ක්‍රීට් ලේයර් එකක් දාලා ලෑලි ඒක උඩ තියලා කොළප්පු දාලා අපි සෙට් කරගත්ත මේ ඒ විදිහට ඊට පස්සේ තමයි අපි ඊතුරු වැඩ ටික කරගන්න කියලා හිතන් ඉන්නේ අපි මුලින්ම මේ විදිහට මේ ලෑලි තියලා ඒ වටේටයි ඒ යටට කොන්ක්‍රීට් එක තමයි දාලා තියෙන්නේ වටේට මේ දාලා තියෙන්නේ කොළප්පු ලේයර් එකක් තමයි දාන්න යන්නේ මේ ජොයින්ට් වලටත් කොළප්පුම තමයි දාන්නේ වතුර ලීක් වෙන්නේ නැහැ එතකොට ගොඩක්ම කොළප්පු ගාලා ඊට උඩින් තමයි අපි කවර අදු කරන්න හිතන් ඉන්නේ අඩියට කොන්ක්‍රීට් ටික අන්තිමට පස්සේ දානවා කියන්නේ මේ ටික වේලුණාට පස්සේ මොකද ඊට පස්සේ අපිට පොළොව ලෙවල් කරගෙන අවශ්‍ය විදිහට කොන්ක්‍රීට් දැම්ම හැකි ගොඩක් අපද යන්නේ නැහැ කොන්ක්‍රීට් එතකොට ඒ හින්දා ඒක ගොඩක් ලාභයි අපි මේ විදිහට කොළප්පු දා ගන්නවා මේකේ හොඳට කොළප්පු දා ගන්න ඕනේ අලවන ජොයින්ට් එකට මේ නැත්තම් මොකද වතුර ලීක් වෙන්න බලනවා එතකොට බදාමේ වුණත් හොඳට මේ ඇලෙනවා මොකද සමහර මේකට කොන්ක්‍රීට් දානවා මේ ලෑලි ගෑලි හරි අර බට කපලා තියලා දාලා දානවා මම නම් මේක කොළප්පු ගාලා දැම්මේ මොකද ඒක පහසුයි මේ ලේසි වියදමක් ටිකක් ඉතින් අඩුයි අර විදිහටම කරගත්තාම හොඳයි මේ දැන් අපි ඔයාලට පේනවා ඉතින් මේ වීඩියෝ එකේ ඒ විදිහට අපි මේ සාස් කරගන්නවා ටැංකිය මෙතන ටැංකි හතක් තියෙනවා ටැංකි අටේ අටේ ටැංකි තමයි තියෙන්නේ මේක ලෑල්ලක දිග අඩි 4යි උස අඩි 1.5ක් වගේ තමයි මම දාලා තියෙන්නේ මේ විදිහට අපි මේ ටැංකි නිර්මාණය කරගන්නවා මේ ඊට පස්සේ අපි නෙට් හවුස් එකක් ගන්නවා නෙට් හවුස් එක ගන්නවා වීඩියෝ එක ඔයාලට ගෙනත් අරන් එන්න බිමට කොන්ක්‍රීට් දාන වීඩියෝ එකකුත් මම ඔයාලට අරන් එනවා මොකද බට ලයින් එක දාගන්න ඕන ඒ පැත්තට ඇංගල් කරගන්න ඕන එතකොට අපිට ලේසි වතුර ටික බස්ස ගන්න පුළුවන් ඒ විදිහට අපි කරගන්නවා මේක ගොඩක් ඉතින් වාස් කැනට්ටම කියලා කරගන්න එක වඩා නිමාවක් තියෙනවා මොකද අපි උදව් කරලා ඒ විදිහට කරගත්තාම වැඩේ ලේසි ඔයාලට ඒක අපිටත් අත්දැකීමක් අලුත්ම මේ ඔයාලටත් මේ වගේ නිර්මාණයක් කරගන්න පුළුවන් මේ ඔයාලට මොනවද ගැටලුවක් තියෙනවා නම් අපිට ඒක කමෙන්ට් කරන්න මේ විදිහට මේ දාගත්ත අපි අර පොළොප්පු එකට මේ විදිහට සිමෙන්ති වලින් කපරාදු ලේයරයක් අඟලක වගේ දාගන්නවා දෙපැත්තටම එතකොට මේ වතුර ගොඩක් ඒ කියන්නේ ලීක් වෙන්නේ නැහැ කොහොමවත් මොකද කොළොප්පු ලේයරයක් ඇතුලෙන් ගිහිල්ලා තියෙනවා මේ විදිහට අඟලේ අඟලේ දෙපැත්තෙම සිමෙන්ති කපරාදුවෙන් කරගත්තාම මේක අපි දාලා තියෙන්නේ වැඩි සිමෙන්ති ඒ කියන්නේ සිමෙන්ති හතර වැඩි හතරට සිමෙන්ති එකක් වගේ වැඩි මිශ්‍ර සිමෙන්ති ඇතුලම මේ වේ කරන්නේ ඒ හින්දා වතුර ලීක් වෙන්නේ නැහැ කොහොමවත් දැන් අපි කොන්ක්‍රීට් දානකොට උනම් මේකට ඇතුලට කොන්ක්‍රීට් දානකොට ගොඩක් ලේසි මේ පොළොව ලෙවල් කරගත්තාම කොන්ක්‍රීට් වැඩි යන්නේ නැහැ මම ඔයාලට කොන්ක්‍රීට් දාන වීඩියෝ එකක් අරන් එන්නම් මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් කරන්න ෂෙයා කරන්න තව යාළුවන්ට බලන්න ඉස්සරහට තව මේ වගේ වීඩියෝ අරන් එනවා ඒ හින්දා අපේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඒ සෙරටම අපි උත්තර දෙන්නම් ඔයාලත් මේ වගේ ව්‍යාපෘතියක් පටන් ගන්නවා නම් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන් එහෙනම් අපි සමු ගන්නවා